සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවාපුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම පත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. නව අගමැතිගේ ප්‍රධානත්වයෙන් සංධානයේ විශේෂ සාකච්ඡාවක්. පක්ෂ රැසක සහය නව අගමැතිට. අගමැති ඉවත් කිරීමේ හා පත් කිරීමේ බලය ජනපති සතුයි. නීති විශාරදයන් අවධාරණය කරයි. නව අගමැති පත්වීම සැමරීමට රටම එක් වෙයි. පොලිසියේ නිවාඩු අවලංගුයි. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් විජයරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වෙනවා. එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන සියලු මහජන නියෝජිතීන් මීට එක්ව සිටින බවයි අප නියෝජිතීන් පවසන්නේ. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය දැනුවත් කිරීමටද නියමිත බව එම ස්ථානයේ රැඳී සිටින අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප ප්‍රකාශ කරනවා. මම මේ මොහොතේ රැඳී සිටින්නේ හිටපු ජනාධිපති එවැගේම වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජරා මාවතේ පිහිටි නිල නිවස ආසන්නයේ. අපි දකිනවා විශාල පිරිසක් මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් ගරු වර්තමාන අග්‍රාමාත්‍යතුමාට මහින්ද රාජපක්ෂ මහතුමාට සුභපතන්නට විශාල පිරිසක් එක් රොක් වෙමින් සිටින ආකාරය මේ ස්ථානයට. එවැගේම මැති ඇමතුරුන් සඳහන් කළ කාරණයක් තමයි අපේ රටේ හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කරමින් අලුත් ගමනක් අලුත් තැනකින් අලුත් මාවතකින් ආරම්භ කරන බව. පසුගිය ගැටලු අඩුපාඩු ඒ සියල්ල සකසා ගන්න පතාවක් රටේ ජනතාවට සහන ලබා දෙන සියලු අභියෝග ජාත්‍යන්තර අභියෝග සියල්ලට මුහුණ දෙමින් යන ආණ්ඩුවක් පිටවන බව තමයි ඔවුන් සඳහන් කරේ. එවැගේම අභිනව මැති ඇමතිවරුන්ගේ තනතුරු තානන්තර ලබා දීමත් ඉතා ඉක්මනින් සිදු කරන බව තමයි ඔවුන් සඳහන් කරේ. අපි දකිනවා මේ අවස්ථාවන විටත් මල් රැගෙන එවැගේම තමන්ගේ සුභාශිංසන රැගෙන විශාල පිරිසක් ගරු වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසෙන්නට බොහෝ පෙරසක් පැමිණ සිටින ආකාරය. ඒ තමයි මේ අවස්ථාවේ තිබෙන තත්ත්වය. අපි සූදානම් තවත් තොරතුරු ඉදිරියේදී ඔබට රැගෙන එන්නට වරුණ ලක්මාල් සමගින් මම නිමේෂ චමත් සංකල්ප විජයරාම මාවතේ සිට. ස්තුති නිමේෂ තොරතුරු ගෙනාවාට. රට ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් අවශ්‍ය ශක්තිය ලබා දීමට කැපවි කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඊයේ සිදු වූ නව දේශපාලන පෙරළිය පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් මේ බව කියා සිටියා. ජනතාවගේ අවශ්‍යතාවය අනුව අපි ඉෂ්ට කරන්න මැදිහත් වුණා. ඉතින් ජනාධිපතිතුමා එක හරියටම කරා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ හැදෙනවා. අයියෝ ඔබතුමාලා මේ අමාරු මොහොතක බාරගත්ත. අමාරු මොහොතක තමයි අපි හැමදාම ආණ්ඩු බාර අරන් තියෙන්නේ. අමාරු මොහොතට ඔරොත්තු දෙන තාම සුදුසු තමයි මේ වෙලාවේ රාජපක්ෂ මැතිතුමාව තෝරගත්තේ මේ රටේ අගමැති ඇතුළේ. මම ඒ වගේම බාරගත්තා. කැබිනට් මණ්ඩලේ කවද ඒක නැත්නම් කැබිනට් මණ්ඩලේ කී විතර පත් කරයි කියලා ඔබතුමා අපි 30ට වඩා කීයකවත් යන්නේ නැහැ. මං හිතන්නේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමා එක කියලා 30ක් කරන්නේ නැහැ. 25ක් විතර එකක් හදයි. මේ රටේ ජනතාව පතපු දේ තමයි ඊයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරේ. දැන් ඔබතුමාලා කොහොමද මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? කොච්චර කාලයක් යනවද? ඒක දිග කතාවක්. හැබැයි ඒක අපිට අමාරු වැඩක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කිව්වේ ආණ්ඩුව ගත්තට පස්සේ රාජපක්ෂ ආණ්ඩු ණයගවනවා කිය කී හිටියේනේ. ඒ වගේම ඔබතුමාලත් එහෙම ගියයිද කියලා අපි අහුවේ. ණය තියෙනවා මේ අය ගත්ත. රට ණයට වඩා මේ අය හොරකම් කරපුවා තියෙනවා. සාලාසෙන් ඉතින් ඒවා ප්‍රශ්න තමයි. හැබැයි ආණ්ඩුව බාර ගන්නකොට ඒ සේරම හොඳයි නරකයි දෙකම බාර අරගෙන ඒක හදන්නේ. මිනිසුන්ට බොහොම මානව හිතවාදී අයවැයක් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව තියෙන ජනමතයේ පෙන්නවා. එදා ඉඳලා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති වෙයි කියලා. ඒ නිසා ජනතාව බලාපොරොත්තු මේ කාර්යභාරය ඊයේ රාත්‍රියේ සිදු වුණා. මම හිතනවා අද ඉඳලා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ අලුතෙන් පත්වෙන මේ ආණ්ඩුව අලුතෙන් පත්වෙන කැබිනට් ඇමතිතුන් තියෙන විශාල වගකීමක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ කාර්යභාරය කරන්න. ඒ සඳහා මම හිතන්නේ දිවාරෑ නොබලා පෑ 20ක් විතර අවුරුදු දෙකක් විතර වැඩ කළොත් තමයි මේ වැටලා තියෙන රට ගොඩනගන්නේ. ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දෙනවා කියන එක තමයි. අවුරුදු තුනක කාලය පුරාටම දුක් විඳපු පොදු ජනතාව සියලු දෙනාම සතුටු වෙන දවසක්. දැන් මේ පොලිස්පති ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡා කරලා තියෙනවා. සාම්ප්‍රදායික විදියට මේ රටේ පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා හමු විය යුතුයි. දැන් ඊයේ සිට මේ රටේ අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතකොට අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් නිතුමා ඊයේ හම්බෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉදිරියේදී තමයි මේ දේවල් සාකච්ඡා කරන්නේ. අපි රජය හදනවා. හදලාම වැටිච්ච රට ගොඩනගන වැඩ පිළිල අපි ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව හදන ඩීල් එක අපි ගහලා ඉවරයි. දේශපාලන පරිගණන් වලට අපි කිසිසේත්ම යොමු වෙන්නේ නැක පැහැදිලිව කියනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දක්වමින් දේශපාලන පක්ෂ රැසක් එතුමා සමග එක්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා යටතේ පවතින ලංකා කාම්කරු කොංග්‍රසය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය දැක්වීමට දැනටමත් තීරණය කර ඇති බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාගේ EPDP පක්ෂයේද මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළ කරනවා. තවත් දේශපාලන පක්ෂ කිහිපයක් තමන්ගේ සහාය පළ කිරීම පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි දේශපාලන වාර්තා පෙන්වා දෙන්නේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේ බලය ඇති බව ජැමිකා නීති විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනමහේවා මහතා පවසනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන පරිච්ඡේදයේ 42 ව්‍යවස්ථාව හරි ප්‍රබලයි. මේක අමතක කරලා තියෙනවා ඔක්කොම. මේක ඉවත් කිරීමක් නෙමෙයි. ඇත්තටම 42 එක ව්‍යවස්ථාව ගත්තාම ජනාධිපතිවරයා තමයි අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ. 42 4 ජනාධිපතිවරයාගේ මතය තියෙනවා නම් පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව ජනාධිපතිවරයාට අගමැතිවරයා ලෙස පත් කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුවෙන් අහන්න ඕනේ නේ. ජනාධිපතිවරයාගේ මතයට සම්පූර්ණයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 78 ඉදිරිපත් කරලා තියෙනවා. 43 එක ඉතාම පැහැදිලි. අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයි. අවශ්‍යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හිදී. ඒ නිසා අවශ්‍ය නම් විතරයි අලුත් කැබිනට් එකක් ජනාධිපතිවරයාට පත් කරන්න පුළුවන්. එහෙම පත් කරනකොට අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ගන්න පුළුවන්. දැන් මෙතනදී මූලික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මේ හිටපු අගමැතිවරයා කවුරුදත් නිලේ ඉන්නවයි කියලා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. මොකද මෙතනදී ඉතාම ප්‍රබල ලෙස පෙනී ගියා ජනාධිපතිවරයාට බහුතර මතයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තියෙනවායි කියලා. ඒ නිසා පත් කරලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවේදී මේ ගැන අවදුරටත් සොයා බලන්න පුළුවන්. ඒ නිසා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කරන්න බෑ කියන වැරදි පොහු නීති තර්කයක් එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරු ඉදිරිපත් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරනවා. ව්‍යවස්ථා මුලින්ම අකටම කියවන්න පුළුවන්. ශේෂ්ඨාධිකරණයට කියන ශේෂ්ඨාධිකරණය මේක අර්ථ නිරූපණය කරයි. අර්ථ නිරූපණය කරන බලන්න පුළුවන්. ඊට වඩා වැදගත් ජනතා පරමාර්ථය ජනතා අභිමතාර්ථය කියන එක. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට ඉස්සෙල්ලා ශේෂ්ඨාධිකරණ නඩුවල කියලා තියෙනවා ඉහළම තියෙන්නේ ජනතාවගේ පරමාර්ථය සහ ජනතා බලය කියන එක. ඉතින් ඒ බලය තමයි පාර්ලිමේන්තුවේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තියෙන බව දැන් හැමතැනම පිළි යනවා. ඒ නිසා මේක කිසිම නීති විරෝධී භාවයක් නැතයි කියන එක තමයි මගේ මතය. අග්‍රාමාත්‍යවරයෙකු එම දුරෙන් ඉවත් කිරීමත් සමග කැබිනට් මණ්ඩලයේද නිරායාසයෙන්ම ඉවත්වන බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවේ සංයුතිය අරගත්තාම අද වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේට පාර්ලිමේන්තු මන්ත්‍රීදුර 96කුත් එක්සත් ජාතික පෙරමුණට තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුර 105. ඊයේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීදුර කිහිපයක් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දක්වනවා කියලා විශේෂම දරුම් දීලා තියෙනවා. ඉතින් දිගින් දිගට මේ තත්ත්වය වර්ධනය වෙනවා. අපි දන්නවා මේ පාලන ක්‍රමය තුළ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ දුර කාලයේ අවසන් වීමත් එක්කම ස්වභාවිකව ආණ්ඩුවක ජීව කාලය අවසන් වෙනවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. දැන් මේ ආණ්ඩුව සම්බන්ධනොත් ඒ පොදුයි. දැන් අග්‍රාමාත්‍යවරයා ඉවත් කරලා තිනවා. අග්‍රාමාත්‍ය ඉවත් කරාට පස්සේ අමාත්‍ය මණ්ඩලය බෙමි විසිරෙනවා. ඊට එහාට ගියොත් 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය තුළ ඉතාමත් පැහැදිලිව 46(1)(a) සහ 46(1)(a) යන්න යටතේ පැහැදිලිව දක්වලා තිනවා ජාතික ආණ්ඩුවක අමාත්‍ය ධුර කුපපන ප්‍රමාණයක් තිබිය යුතුද කියලා. දැන් අපි දන්නවා ඊයේ දිනේදී ප්‍රධාන වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා සභාග ආණ්ඩුවෙන් ඉවත් වෙන බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සභාග ආණ්ඩුවෙන් ඉවත් වෙන බව ප්‍රකාශයට පත් කිරීම තුළම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දක්වලා දෙන නිශ්චිත අමාත්‍ය ධුර සංඛ්‍යාවක්. ඒ නිශ්චිත අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉක්මවා ගිය අමාත්‍ය ධුර සංඛ්‍යාවට කෙසේ වෙතත් පවතින විදියක් නැහැ පාර්ලිමේන්තුව තුළ. ඉතින් ඒ අනුව ඒ න්‍යාය තුලින් ගත් කලත් මෙය ව්‍යවස්ථාවට පටහැනි වෙන්නේ. ඒ අනුව ඒ අවස්ථාවේදීත් සිද්ධ වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසිරියා යම ස්වභාවික සිද්ධ වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග බොහෝ දිනා රතිඤ්ඤා දල්වමින් සිය සතුට ප්‍රකාශ කළා. අද පෙරවරුවේ සිටම දිවයින පුරා කිරිබත් සංග්‍රහයන් සිදුවන බවයි අප වාර්තාකරුවන් කියා සිටින්නේ. නව අග්‍රාමාත්‍යවරයා පත්වීම පිළිබඳව බොහෝ දිනා හදපිරි සතුට පළ කරනවා.
ඉදිරියට යපත් වෙමින් තිබිච්ච අපේ රට ගොඩ ගන්න මුරුහුණු මාගම්පත් වූ අපේ නායකයා ආපහු අපිටම ආවා කියලා අපි ගොඩක් සතුටු වෙනවා. රට බේරගත්ත නායකයා නැවතත් අගමැති මුරුහුණ වෙලා තිනෝ අපේ වරාය වරාය බේර ගන්න ඉන්න එකම අගමැතිවරයා ඔයා පෝට් එක බේර ගන්න තියෙන එකම අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි. දකුණේ ජනහන නැවත මේ අපට ආපහු අරගෙන දීලා තිනෝ ඇත්තටම අපට හරි සතුටුයි අපේ දරුවන්ට පාර බැහැලා යන්න පුළුවන්. ඒ සතුට තමයි මේ සමරන්නේ. ඒ නිසා දරුවන්ට රටක් අනාගතයක් නැවත ලබා ගන්න කියලා අපිට දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. ඒක නිසා අපි මේ සතුට සමරනවා. ඇත්තරම අතිගරු ජනාධිපතිතුමා අන්තිම මහතා කැමැතිකම මහින්ද මහත්තයාට දෙන තීරණය කරපු එකට අපි ඉතාම සන්තෝෂ වෙනවා. නිවැරදි වෙලාවට නිවැරදි තීන්දුව ගත්ත කර ජාතියක් වශයෙන් එතුමාට අපි මේ පින්දෙනවා. අපේ රටේ ලොකු වාසනාවක් තියෙන තරම් මේ තත්ත්වෙන් බේරුණා. හොඳම වෙලාවට තමයි මේ තත්ත්වෙ උදා වුණේ. මුළු රටම ඉල්ලු නායකය අද අපිට ලැබිලා තියෙනවා. අපි මේ ජයග්‍රාහී මොහොත පොළොන්නරුවේ ජනතාව ඉතා සාමකාමීව සමරනවා. හිටපු ජනාධිපති අද වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා අපි එතුමාට ආරාධනා කරනවා මේ ජනතාවට යහපත් සෞභාග්‍යමත් විදිහට රජයක් පිහිටවලා එයා මේ පාලනය ගෙන නැහැත් අපි ආරාධනා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට. අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා අතිගරු රට සහ ජනතාව ගැන සිතා නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණය සමග සියලු දෙනා එක් විය යුතු බව මහා සංඝයා වහන්සේ අවධාරණය කරනවා. මේක අවසානයේ නෙමෙයි, මේ ආරම්භයක් පමණයි. මක් නිසාද ඉදිරියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පැමිණිය යුතුයි. එම ඇවිල්ලා රටට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගෙන ස්ථාවර ආණ්ඩුව හරහා මිනිස්සුන්ට බය නැතුව රටේ ජීවත් වෙන්න ආයෝජන සිද්ධ කරන්න අවශ්‍ය කරන ඒ පසුබිම මේ රට තුළ නිර්මාණය විය යුතුයි. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා මේ කුමන්ත්‍රණයන් වලින් රටේ තියෙන කෝටි ගණන් දේපළ විදේශවලට අරගෙන යන මේ වැඩපිළිවෙල අවසන් කරලා ඒ වෙනුවට රටට සමෘද්ධියේ යහපත උදා වෙන අනාගත කාලයක් ඇති කිරීම සඳහා මේක ආරම්භයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශපාලන ක්ෂේත්‍රයේ හදිසි බල පෙරලියක් සිදු වී තිබෙනවා. කිසිදු අරගලයකින් තොලව ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් එය සිදුවන්නේ නැtei කියන විශ්වාසය අප තුළ තිබෙනවා. අපේ ජනතාව තුළ වගේම දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ පරිගැණීම් වලින් වෛරයකින් තොරව රට පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු වීම තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමේදී විශේෂයෙන් වර්තමානයේ
අපේ මහජනතාවට විවිධ දුක් ගැහැට පීඩනයන්ට පත්වීමට අවකාශ සැලසීලා තිබෙනවා. බදුබර වැඩිවීම, ඉන්ධන මිල ආදී කරුණු කාරණා නිසා ඒවා පිළිබඳ විශේෂ අවධානය යොමු කළා. මහජනතාවගේ සුබසිද්ධිය ජීවත් වීමේ ඒ ගැටලු තිබෙනවා නම් ඒවා निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දීම, අතීත අත්දැකීම් සහ වර්තමානයේ සිදුවී යම් ක්‍රියාදාමයන් ගැන අවධානයට යොමු කරමින් සිද්ධ කරනවා ඇතේ කියන බලාපොරොත්තු අපේක්ෂාව අප තුළ තිබෙනවා. ඒ සමගම විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්, ඒ වගේම අපේ රට බෙදුම්වාදය කරා ගෙන යන වැඩපිළිවෙළවල් අන්තවාදී ස්වරූපයෙන් ක්‍රියාත්මක කරන දේවල් තිබෙනවා අපි දුටුවා. ඒවා පිළිබඳවත් අවධානය යොමු කළා. රට ස්ථාවර තත්ත්වයෙන් පවත්වාගෙන යෑම තමයි වර්තමානයේ අපි අපේක්ෂා කරන්නේ. එහෙම වුණොත් තමයි විදේශ ආයෝජකයන් අපේ රට පැමිණලා අපිට මෙහපත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගැනීමට හැකියාව තිබෙන්නේ. විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන් අපේ දේශීයත්වය, අපේ මාතෘභූමියේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරනවා ඇතේ කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ වගේම අපේ පෞරාණික පූජනීය ස්ථාන උතුරු නැගෙනහිර පළාත්වල තිබෙන එයා පිළිබඳව හානිකර තත්ත්වයන් තිබුණා, ඒවත් මැනපවත්වලා අපිට යහපත් අනාගතයක් රටට උදා කරනවා නම් ඒ දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාගේම අපේක්ෂාව තිබෙන්නේ රට යහපතක් කිරීම නම් මේ සියලු දෙනාම ඒක රාශීව ඒ කටයුතු කර යුතුයි කියන කාරණය තමයි අපි සිහිපත් කර සිටින්නේ. මහා සංඝරත්නයට හැටියට කවුරුන් බලයට පත් වුණත් ඒ අය රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ සියලු දෙනාටම අපේ ආශිර්වාදය පළ කිරීම තමයි අපේ වගකීම සහ යුතුකම් වන්නේ. ජනතාව මත පටවා ඇති බදු ඉවත් කර නව අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විසර්ජන පනත් කෙටුම්පතින් පාර්ලිමේන්තුවේ පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් එක එක අමාත්‍යාංශ වලට බෙදලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ අයවැය යෝජනා වලින් ජනතාවට පටවන්න බලාපොරොත්තු වෙච්ච බර ප්‍රමාණයක් තියෙනවා. ඒ එන්නේ විසර්ජන පනත් කෙටුම්පතට පස්සේ. පළවෙනි වර කියවීමනේ විසර්ජන පනත් කෙටුම්පත, දෙවෙනි වර විවාදේ පස්වෙනිදා පටන් ගන්නවා. එතකොට මේ විවාදෙදි කියනවා යෝජනා වගියක්. මෙන්න මේ විදියට බදු දානවා, මේවා කරනවා, කිරිබෙල්ල මිනිසුන්ගේ හක්ක මාට්ටු වෙන ඒවා ටික කියන්නේ එදාට. එතකොට අපි දැන් විසර්ජන පනත් කෙටුම්පතේ අලුතෙන් හදන්න දෙයක් නැහැ, හදලා තියෙන්නේ. අධ්‍යාපනයට කොච්චරද, සෞඛ්‍යයට කොච්චරද, නිවාස වලට කොච්චරද බෙදලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ අලුත් යෝජනාවලින් මේ තියෙන බදු බර අඩු කරන්න අලුත් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම. දෙක, ණය වාරික පොලිය ගිවා ගන්න බැරි මිනිස්සුන්ට යම් කිසි කාල සීමාවක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාසුකමක් ලබා දීම. තුන, බයෙන් හා සැකෙන් තොරව රටේ නිශ්චිත නිෂ්පාදන අංශ සඳහා ආයෝජනය කරන්න පළල් ඉඩ ප්‍රස්තාව පුද්ගලිකාංශයට ලබා දෙන එක. පුද්ගලිකාංශයේ ව්‍යවසායකයන්ට අඩන්තේට්ටම් කිරීම හා වදදීම නැවැත්වීම මේ රටේ ගොවියන්ට ලබා දිය යුතු මහින්ද රාජපක්ෂ යුගයේදී ලබලා දුන්න සියලුම සානාධාර ටික ලබා දෙන එක. ඔවුන්ගේ නිෂ්පාදන ටික විකුණන්න බැරි නම් ආණ්ඩු අරගෙන ඒ සඳහා සල්ලි ගෙවන ක්‍රමයක් හදන එක. ඒ ටික අපිට කරන්න පුළුවන් නියත වශයෙන්. ඒක අපි කරලා පෙන්නපු ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි කිසිම බයක් නැහැ. සතියකින් මංගල සමරවීර හැමතිතුමා හදන්න හිතාගෙන හිටපු අයවැය ලේඛනයේ තියෙන බර මිල සූත්‍රයේ වුණත් මහා මංගල මිල සූත්‍රයේ මේ කරන ක්‍රමය අපි නතර කරනවා. ඒ සඳහා අපිට නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනවා. මොකද ඒකබද්ධ විපක්ෂයේ ආර්ථික පරිශ්‍රණ ඒකකයේ නිරන්තරයෙන් මේ හැම කරුණක් පිළිබඳව අපි හිතලා යම් යම් වැඩසටහන් හදලා තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. පොලිස්පතිතුමා විසින් මේ වන විට සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, කොට්ටාෂ භාර නිලධාරීන්ට, ඒ වගේම සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දීලා තිබෙනවා. තම පොලිස් වසම්වල සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ වගේම පොලිස් ජංගම සංචාර වැනි පොලිස් මුර සංචාරක විදිහට වැඩි කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක කරන පරිදි නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටත් මේ වන විට පොලිස් පෙත්තුමා කටයුතු කරා සාමය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය උදෙසා.
ජනාධිපති අරමුදල මගින් මහජනතාවට සපයන සේවාවන් වඩා කාර්යක්ෂම කිරීම සඳහා හා පහසු කරවීමේ අරමුණින් සකස් කරන ලද නව වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එම වෙබ් අඩවිය www.presidents1.gov.lk ලෙස නම් කර තිබෙනවා. මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ජනාධිපති අරමුදලින් සපයන සේවාවන් පිළිබඳ විස්තර සහ අයදුම්පත් ලබා ගත හැකි. වෙබ් අඩවිය ඔසේ අයදුම්පත් පිරවීමටද පහසුකම් සලසා දී තිබෙනවා. මෙම වෙබ් අඩවිය මගින් ඉන් අනතුරුව සිදුවන ක්‍රියාවලීන් පිළිබඳවද නිරන්තරයෙන් ජනතාවට තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා. අරමුණු රාශියක් මුල් කර ගනිමින් 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතින් මෙය ස්ථාපිතයි. ජීවිත තර්ජනයට ලක්වන රෝගාබාධ සඳහා වෛද්‍ය ආධාර සැපීම එහි මූලික අරමුණක් වෙනවා. 2017 වර්ෂයේ ජූලි 1 සිට 2018 වර්ෂයේ සැප්තැම්බර් 31 දක්වා රෝගීන් 8118 දිනක සඳහා මූල්‍යාධාර ලෙස රුපියල් මිලියන 1650කට අධික මුදලක් ජනාධිපති අරමුදල මගින් ලබා දී තිබෙනවා. මෙම අරමුදලේ ගිණුම පවත්වාගෙන යනු ලබන්නේ මහ බැංකුවයි. විගණකාධිපතිවරයා විසින් සෑම වසරකම අරමුදල විගණනය කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අධ්‍යාපන අමාත්‍යංශය හා ITN එක්ව සංවිධාන කරන මාධ්‍ය ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ 15 අදියර මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලයේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහායි මාධ්‍ය ප්‍රදීප වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. දරුදරියන් හා ගුරුවරුන් අද පෙරවරුවේ සිටම මහත් උනන්දුවකින් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටිනවා. ITN මාධ්‍යාලයේ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් දේශන පැවැත්වෙනවා. ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇන්ටනි ප්‍රනාන්දු, ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති කෘෂාන්ත කුමාර පියතුමා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙනවා. සංස්කරණය, අංගරචනය, කැමරාකරණය ආදි වූ මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ දැනුම් සම්භාරයක් පාසල් සිසුන් වෙත මෙම සම්මන්ත්‍රණ මාලාව තුළින් ලබා දෙනවා. අවුරුදු 12ක පාසල් ඉතිහාසය තුළ මෙවැනි දැවැන්ත මාධ්‍ය වැඩසටහනක් අපේ පාසලේ පැවැත්වීම ගැන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙවැනි වැඩසටහන් තව තවත් ක්‍රියාත්මක කරන්නට ලැබේවා කියලා මම සුබපතනවා. මෙම මාධ්‍ය වැඩමුළුව ඉතාමත් සාර්ථක ලෙස මේ වෙලාවේදී පැවැත්වීගෙන යනවා. මේ අධ්‍යාපන අමාත්‍යංශය සහ ITN නාලිකාවත් එක්ක මේ කරගෙන යනව වැඩි ඉතාමත් හොඳ දෙයක්. ITN එකෙන් කරන මේ වැඩසටහන ගැන ගොඩක් සතුටු වෙනවා. මේ ප්‍රදේශයේ දරුවන්ටත් දිස්ත්‍රික්කයේ දරුවන්ටත් ලැබෙන මේකෙන් දරුවන්ගේ ඉදිරි අනාගතයට විශාල පිටුවහලක් වෙයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසරු දෙකේ සිට අපගේ පෑම් පේපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk